හොඳයි අර මේ ගැටලු සහග භාවනා අර සක්මන් භාවනාවේ ගැටලු කාර්යී තැන් තිබිටයි කීප දෙනෙක් කිව්වනේ එහෙනම් මේ පොඩක් හාස්සයට ලැබෙනවා ඒක හොඳ අනිත් සෑම දිනකටම පහසුවක් වෙන්නේ කියලායි ඊළඟට මේ තුනට විලම්පත ඒ විලම්පත ගන්න වෙලාවේ ඉදී කරපු විදිහ මතකයි මේ විදිහටම කතා කරන්නේ නැතුව ස්ථාමක සාන්තව ලක්ෂණ ලක්ෂණට යෝගී පිටක් ගුණගරුක පිටක් ධර්මයේ හැසිරෙන පිටකට බ සාන්ත විලම්පත ගන්න කතා කිරීම වැඩි එතකොට මොකක්ද කියන ප්‍රශ්න කෙනෙක් ඇස් දෙක පියාගෙන පණි කෑවොත් කෙනෙක් ඇස් දෙක අරගෙන පණි කෑවොත් පණි කියන කෙනෙක් ඇස් දෙක පියාගෙන මේ කෙනුන් කියන මෙන්න මේක පොඩක් ටෙස්ට් කරන්න කියලා ඇස් දෙක පියාගෙන යා ටෙස්ට් කරනවා පණි දිනු දෙක කරගෙන ඔන්න ගිනි ගන්න එතකොට මොකද වෙන්නේ මොකද දැනෙන්නේ ඒ දැනෙන මොකද්ද රාත්‍රියේ දැනෙන මොන රාත්‍රියද වෙනස තමයි එක්කෙනෙක් වචනේ දැනගෙන පැණි කෑවා අනිත් එක්කෙනා වචනේ දන්නේ නැතුව පැණි රහ අකින්දා හැබැයි දෙන්නටම දැල්ලා තියෙන්නේ ඒ වගේ තමයි දැන් අපි දැන් මේ පටවි නාමයේ දරග දැන පටවි නාමයේ ගන්න ඒ පටවි නාමයේ හරහා පටවි ධාතු අඳවලා සමහරු තේජෝ ධාතුව අරගෙන තේජෝ කියන වචනේ දාලා තේජෝ ධාතුව හරහා මේ ධර්මයේ ඒ තේජෝ ස්වභාවය අඳවනවා සමහරු වායු ගති ඒ විදිහට වායු වචනේ අඳවනවා දැන් එහෙම නොවුණා උනත් පටවි වචනේ ඕනේ නැහැ තේජෝ මොකක්වත් ඕනේ නැහැ රක්ණිය පොඩි නැහැ මූ වෙන ගතිය දෙනවා ඒ මූ වෙන ගතිය තමයි වායු ස්වභාවය අර රක්තෙන්නම් යන්තම් මේ පටවි පරාසීතු කියන යන්තම් රක්ණියක් නිවිලා තියෙන්නේ ඒ මොකද ඒ ටික තියෙනවා නම් නම ඇති ඒ විදිහට දැනගෙන අපි වැඩි කරන්නේ
සමාධි වැඩි වෙනවා. සමාධි වැඩි. කොහොමද? ඔබ ඉඳගෙන ඉන්න බලපාන. මම ගොඩාක් කොයි විදිහට ස්ලෝ මොෂන් සක්මන් කරාම පස්සේ
පැයක් එකමාර කෝලේ සක්මන් කළ යම් කෙනෙක් ගිහිල්ලා වාඩි වෙනවා එයාට වාඩි වෙනකොට අර රෙප්ලිකා වගේ අරක තමයි ගන්න. එතකොට හරි ඩීසි. එතකොට ඒතරින් ඔය ශාරීරික රූප ලක්ෂණ දැකලා විතරක් එතන නවතින්න ඕනේ. ඒ එතන තව ඉස්සරහට යන්න තියෙනවා. ඒ කියන්නේ අන්තිම කියලා කියන්නේ එතන තව කෑමක් බලන්න තියෙනවා. එතනම ඒ ඒ සෙට් එකේම ඒ මණ්ඩියේම තව එකක් බලන්න තියෙනවා. ඒක බලන්න කියලා දෙන්න. ඒක මම කියලා දෙන්න. තව කාටද? සම්මුතිය. මම භාවනා භාවනාවෙන්නත් ඒක විපාකක් තියුනේ නෑ. මොකද පුළුවන් තරම් වැඩි හිත එකතැනක දාන්න. මොහිත කරනකොට හැමතැනම යනවා. එහෙම යනකොට නවතිනවා. අතන වල හින්දුවත් මතක් වුණා හිතේ ඊලා නෑ හැමතැනම පුරන් දී කියන එක. එහෙම හිතනකොටත් මම ඒ එහෙම නැවතිලා ඒ හැංගී සම්පූර්ණ මනින්නට ඉන්න ආයෙත් වර්තමාන භාවනාවේ මම බලා මම දරුනේ පුළුවන් තරම් හිත එකතැනක තියෙනවා. ඒ දෙන්නේ කොහොමද කමද කරා? ඉතරේනේ හැමදේම මොකක් හරි ආවම නැවතුණා. සක්මන් කිරීමේදී මේ දෙවනි පාදියා සරි ඉතර පාදිය ගත්තා. ඒක ඒකේ තියෙනවා කියන්නේ ඒක අමුතු ප්‍රයෝජනයක් කියලා. ඇස්තර වාහනේ නැහොත් අහකට යන නිකන් මේ අවධානය එකතු වෙනවා. මේ ඇහෙන් දැන් හිතල මෙහෙම හිතලා බලන්න. සාමාන්‍ය අපිට මේ පොළොවයි කාපට් එකයි ඇයි සම්බන්ධ වෙනකොට අපේ භාවනාව. එහෙමදින වැඩක් කරන්නේ මේක විහාරයකයි කියන්නේ. හැබැයි මෙහෙම ඇස් අරගෙන යනකොට තේරින් නැද්ද නිකන් කෑල පැච් එකක් හරි නිකන් වැඩකට නැතුවත් ඒක බලවන්නේ. බලවන්නේ අපිට මේ භාවනාවේ තියෙන ඒක නිසා ඒක අපි දන්නවා හිතර ගලුවොත් එහෙම මේ බිම වැඩක්වත් නැහැ මේක. මේ පාට වැඩකුත් නැහැ මේක ට්‍රැක් වැඩකුත් නැහැ. මේක තියෙනවා මේ බෝඩ්ස් වැඩකුත් නැහැ. ඒ වුණත් යනකොට නිකන් මෙහෙම එකක් නේදයි කියලා ඒපැත්තින් නිකන් තුනයි කාල්ට් මොකද එහෙනම්